टेम्पररी स्किल शॉर्टेज वीसा නැත්නම් සබ් ක්ලාස් 482 ඕස්ට්‍රේලියානු වීසා බලපත්‍රය පිළිබඳව කතා කරමු. මෙතනදී ඕස්ට්‍රේලියාවේ එම්ප්ලොයි කෙනෙක්ට අවශ්‍ය දක්ෂ සුදුසුකම් ඇති ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු සොයා ගැනීමට නොහැකි අවස්ථාවකදී ඒ තනතුර පිරවීමට, ඒ පුරප්පාඩුව පිරවීමට වෙනත් රටක දක්ෂ සහ පළපුරුදු සේවකයෙකු ගෙන්වා ගැනීමට අවසර ලබා දෙන වීසා බලපත්‍රයක් තමයි මේක. මේ වීසා බලපත්‍රයේ ස්ට්‍රීම් 3ක් යටතේ ලබා ගන්න පුළුවන් ඔයාට. පළවෙනි ස්ට්‍රීම් එක තමයි ෂෝට් ටර්ම් ස්ට්‍රීම්. නමේ තියෙන විදිහටම මේ ස්ට්‍රීම් එක යටතේ ඔයා වීසා එක ලබා ගත්තොත් ඔයාට අවුරුදු 2ක් යනකම් විතරයි මේ වීසා බලපත්‍රය යටතේ ඕස්ට්‍රේලියාව තුළ රැඳිලා ඉන්න පුළුවන්. මේ අවුරුදු 2 කාලෙන් පස්සේ ඔයා PR සඳහා සුදුසුයි නම්, එලිජිබල් නම් ඔයාට PR සඳහා යෙදුම් කරන්නත් පුළුවන්. මේ ස්ට්‍රීම් එක යටතේ කියන්නේ ෂෝට් ටර්ම් ස්ට්‍රීම් එක යටතේ මේ සබ් ක්ලාස් 482 වීසා බලපත්‍රය යෙදුම් කරන්න නම් ඔයාට තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා බලමු. මුලින්ම ඒජ් රික්වයර්මන්ට් එක. මෙතනදී ඒජ් රික්වයර්මන්ට් එකක් නැහැ. ඒ කියන්නේ අවුරුදු 18ට වැඩි පුද්ගලයෙක් නම් ඔයාට පුළුවන් මේ සඳහා යෙදුම් කරන්න. වයස සීමාවක් මෙතනදී සඳහන් කරලා නැහැ. ඒ වගේම ඔයා ඕස්ට්‍රේලියාව තුල ඉඳන් ඇප්ලයි කරන ඇප්ලිකන්ට් කෙනෙක් නම් ඔයා සතුව සබ්ස්ටැන්ටිව් වීසා ඕනම ආකාරයක සබ්ස්ටැන්ටිව් වීසා එකක් හරි බ්‍රිජින් වීසා ටයිප් ABC මෙන්න මේ ටයිප් තුනෙන් එකක් හරි ඔයා සතු වෙන්න ඕනේ. ඒ වගේම මෙතනදී ඔයාව නොමිනේට් කරපු ඔයාගේ ස්පොන්සර් ඔයා වෙනුවෙන් නොමිනේෂන් ඇප්ලිකේෂන් එකක් සබ්මිට් කරන්න ඕනේ සහ ඔයාගේ නොමිනේටර් ඒ කියන්නේ ස්පොන්සර් අනිවාර්යයෙන්ම ඇප්‍රූව්ඩ් ස්පොන්සර් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම මේ ෂෝට් ටර්ම් ස්ට්‍රීම් එකෙන් ඔයා මේ වීසා එක සඳහා යෙදුම් කරන්න නම් ඔයාව නොමිනේට් වෙලා තියෙන ඔකියුපේෂන් එක ෂෝට් ටර්ම් ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එකේ තියෙන ඔකියුපේෂන් එකක් වෙන්න ඕනේ. සහ ඔයා වැඩ කරන්න ඕන ඔයාව නොමිනේට් කරපු ස්පොන්සර් යටතේ. ඒ වගේම ඔයාව මේ නොමිනේට් වුණු ඔකියුපේෂන් එක කරගෙන යන ඔයාට ස්කිල්ස්, ක්වොලිෆිකේෂන්ස් සහ එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. ඒ දේවල් ප්‍රූව් කරන්න ડોකියුමන්ට්ස් හරි මොනවා හරි එවිඩන්ස් තියෙන්න ඕනේ. එහෙම නැතුව ඔයාගේ නොමිනේටර් ඉල්ලුවොත් ස්කිල් ඇසස්මන්ට් එකක් කරගන්න කියලා ඕස්ට්‍රේලියාව පිළිගත් ඔතොරිටි එකකින් ස්කිල් ඇසස්මන්ට් එකක් කරගන්න කියලා කිව්වොත් එහෙම ඔයාට අනිවාර්යයෙන්ම ස්කිල් ඇසස්මන්ට් එකක් කරගන්න වෙනවා. ඒ ස්කිල් ඇසස්මන්ට් එක පොසිටිව් ස්කිල් ඇසස්මන්ට් එකක් වෙන්නත් ඕනේ. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි ඔයා මෙඩිකල් ප්‍රැක්ටිෂනර් කෙනෙක් නම්, ඒ කියන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේ නියැලීලා ඉන්න වෛද්‍ය වෘත්තිකයෙක් නම් ඔයාව ඒ සඳහා ඒ කියන්නේ ඔයා නියැලීලා ඉන්න වෘත්තියේ යෙදෙන්න ප්‍රායෝගිකව යෙදෙන්න ඔයාට අයිතියක් තියෙනවා කියලා ඒ අදාළ වෛද්‍ය වෘත්තිකයෙන් ලියාපදිංචි කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ අදාළ අධිකාරිය විසින් ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් පිළිගෙන තියෙන්න ඕනේ. ඒ වගේම ඔයා මේ නොමිනේට් වුණු ඔකියුපේෂන් එකට අදාළව හෝ ඒ ඔකියුපේෂන් එකට රිලේට් වෙන වෙන ඔකියුපේෂන් එකට හෝ අවුරුදු 2ක එක්ස්පීරියන්ස් තියෙන්න ඕන ඔයාට. ඒ වගේම ඔයාට හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනේ. හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනේ කියන්නේ ඔයාව මේ අවුරුදු 2 සඳහා ඔයාට යන මෙඩිකල් කොස්ට් එක ඔයා විසින්ම තමයි දරා ගන්න ඕනේ. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් පවත්වාගෙන යන්න ඕනේ. ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක ගැන කතා කරද්දී ඔයා IELTS නම් කරලා තියෙන්නේ overall band 5 score කරලා තියෙන්න ඕනේ. PT නම් කරලා තියෙන්නේ overall 36 score කරලා තියෙන්න ඕනේ. short term stream එකෙන් මේ sub class 482 වීසා බලපත්‍රය ලබා ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් මේ සුදුසුකම් තමයි මූලික සුදුසුකම් ඔයාට තියෙන්න ඕනේ home affairs website එකට අනුව. ඒ වගේම දෙවනි ස්ට්‍රීම් එක මොකද්ද කියලා කතා කරමු. දෙවනි ස්ට්‍රීම් එක තමයි medium term stream. medium term stream එක ගැන කතා කරද්දී මේක වසර 4ක් දක්වා බලපෑම් වීසා බලපත්‍රයක්. මෙතනදී ඔයාට අවුරුදු 3ක් ගිය තැන PR සඳහා යෙදුම් කරනවා සුදුසුයි නම් PR සඳහා යෙදුම් කරන්න පුළුවන්. මේ ස්ට්‍රීම් එක යටතේ ඔයාට මේ වීසා බලපත්‍රය ලබා ගන්න නම් ඔයාව නොමිනේට් වෙලා තියෙන්න ඕනේ මීඩියම් ටු ලො ටර්ම් ස්ට්‍රැටජික් ස්කිල් ලිස්ට් එකේ සඳහන් ඔකියුපේෂන් එකකට. වීසා කොස්ට් එක විදිහට සඳහන් කරලා තියෙන්නේ මේන් ඇප්ලිකන්ට් සහ අවුරුදු 18ට වැඩි ඩිපෙන්ඩන්ට්ස් ලටත් AUD 3035ක මුදලක් සහ අවුරුදු 18ට අඩු ඩිපෙන්ඩන්ට්ස් ලට AUD 760ක මුදලක්. මේක ඔන්ලි වීසා කොස්ට් එක විතරයි. ඒ කියන්නේ ඊට අමතරව ඔයාගේ හෙල්ත් චෙක්ස් වලට, පොලිස් සර්ටිෆිකේට්ස් වලට, ඒ වගේම බයෝමැට්‍රික්ස් වලට අනේ ඒ දේවල් වලට වෙනම charges include වෙනවා. මේ වීසා එක expire වුණාට පස්සේ ඔයාට PR එක සඳහා යෙදුම් කරන්න පුළුවන් නම් ඔයා eligible නම් PR එක සඳහා යෙදුම් කරන්න පුළුවන්. ඒ වගේම සුදුසු වෙනත් වීසා එකක් සඳහා ඔයාට යෙදුම් කරන්න පුළුවන්. තව දුරටත් ඕස්ට්‍රේලියාව තුළ රැඳිලා ඉන්න ඔයාට අවශ්‍ය නම්. ඒ වගේම ඔයා මේන් ඇප්ලිකන්ට් කෙනෙක් නම් මේ සබ් ක්ලාස් 482 යටතේ මීඩියම් ටර්ම් ස්ට්‍රීම් එක යටතේ ඔයා ඉදම් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයා සමග ඕස්ට්‍රේලියාවට එක්කන් යන බලාපොරොත්තු වෙන ෆැමිලි මෙම්බර්ස්ලව ඔයාගේ වීසා ඇප්ලිකේෂන් එක ලොජ් කරද්දී ඒ වීසා ඇප්ලිකේෂන් එකට ඒ ෆැමිලි මෙම්බර්ස්ලාගේ details include කරන්න ඕනේ. eligibilities ගත්තොත් එහෙම short term stream එකේදී මම කතා කරපු eligibilities ම තමයි මෙතනදීත් කතා කරන්නේ. වයස බලපෑමක් නැහැ මෙතනදී. අවුරුදු 18ට වැඩි නම් ඔයාට මේ සඳහා යෙදුම් කරන්න පුළුවන්. වයස සීමාවක් නැහැ. ඒ වගේම short term stream එකේ eligibilities වලින් වෙනස් වෙන eligibility එකක් තමයි මෙතනදී. ඔයාව nominate වන occupation එක medium to long term strategic skills list එකේ skills occupation list එකේ සඳහන් occupation එකට තමයි ඔයාව nominate වෙලා තියෙන්නේ. ඊට අමතරව අනිත් eligibilities බලපානවා මෙතනදී. ඒ කියන්නේ මම short term stream එකේ eligibilities විදිහට කතා කරපු eligibilities සියල්ලම මේ stream එක යටතේ බලපානවා. තුන්වෙනි stream එක තමයි labour agreement stream. මේ stream එක යටතේ ඔයා අඳුම් කරන්න නම් ඔයාව nominate කරපු ආගේ nominator අනිවාර්යයෙන්ම labour agreement එකක් යටතේ ඉන්න employee කෙනෙක් වෙන්න ඕනේ. वीसा वैलिड කාලය උපරිම වසර 4යි. මෙතනදී ඔයාගේ ස්ටේ කාලය කියන්නේ ඕස්ට්‍රේලියාව තුළ රැඳිලා ඉන්න කාලය ඇග්‍රීමන්ට් එක මත ඩිපෙන්ඩ් වෙනවා. නමුත් උපරිම රැඳිලා ඉන්න පුළුවන් මේ වීසා එක මත පුළුවන් වසර 4ක කාලයක් විතරයි. වීසා එක එක්ස්පයර් වුණාට පස්සේ කියන්නේ මේ අවුරුදු 4ක කාලයෙන් පස්සේ ඔයාට තවදුරටත් ඕස්ට්‍රේලියාව තුළ රැඳිලා ඉන්න අවශ්‍ය නම් ඔයාට අයදුම් කරන්න සුදුසු වෙනත් වීසා එකක් සඳහා try කරන්න පුළුවන්. ඔයාගේ වීසා ඇප්ලිකේෂන් එක ලොජ් කරද්දී ඔයාට මේ වීසා එක ග්‍රාන්ට් වුණොත් ඔයාත් එක්ක ඕස්ට්‍රේලියාවට එක්කන් යනවා බලාපොරොත්තු වෙන ෆැමිලි මෙම්බර්ස්ලාගේ details මේ වීසා ඇප්ලිකේෂන් එකට ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. මෙතනදී ඔයා මේ ලේබර් ඇග්‍රීමන්ට් ස්ට්‍රීම් එකේ යටතේ අයදුම් කරන්න බලාපොරොත්තු වෙන අයදුම්කරුවෙක් නම් ඔයාව nominate වුණු occupation එක commonwealth එක සහ ඔයාගේ nominator අතර ඇති වුණු ලේබර් ඇග්‍රීමන්ට් එකකට යටත් වෙන occupation එකක් වෙන්න ඕනේ. ඔයා ඒ nominate වුණු occupation එක සඳහා අවුරුදු 2කවත් ඔයාට එක්ස්පීරියන්ස් තියෙන්න ඕනි. ඒ වගේම මෙතනදී ලේබර් ඇග්‍රීමන්ට් එකේ විශේෂයෙන්ම සඳහන් කරලා නැත්නම් ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක විදිහට තියෙන short term stream එකට අදාළ ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක. ඒ කියන්නේ IELTS වගේ නම් overall 5 score කරලා තියෙන්න ඕනි සහ PTE නම් overall 36 score කරලා තියෙන්න ඕනි. skill assessment එකක් මෙතන mandatory නැහැ. ඒ කියන්නේ අත්‍යවශ්‍යම නැහැ. නමුත් ලේබර් ඇග්‍රීමන්ට් එකේ සඳහන් කරලා තිබුණොත් ඔයාට skill assessment එකක් අවශ්‍යයි කියලා එතනදී ස්කිල් ඇසස්මන්ට් එකක් කරගන්න වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් ප්‍රූව් කරන්න. ඒ කියන්නේ ඔයාව නොමිනේට් වුණු ඔකියුපේෂන් එක සඳහා ඔයාට ක්වොලිෆිකේෂන් ස්කිල්ස් සහ එක්ස්පීරියන්ස් තියෙනවා කියලා ප්‍රූව් කරන්න පුළුවන් ડોකියුමන්ට්ස් සබ්මිට් කරන්න ඕනේ. ඒ වගේම ඔයා අනිවාර්යයෙන්ම හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් පවත්වාගෙන යන්න ඕන. මොකද මේ අවුරුදු 4ක කාලය ඇතුළත ඔයාගේ මෙඩිකල් කොස්ට් සම්බන්ධව වගකීම ගන්න ඕනේ ඔයා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාට හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනේ. Australian Department of Home Affairs website එකට අනුව මේවා තමයි මූලික සුදුසුකම් ඔයාට තියෙන්න ඕනේ subclass 482 සඳහා ඔයා යෙදුම් කරන්න බලාපොරොත්තු වෙනවා නම්. මෙතනදී ඒ සුදුසුකම් තිබුණාට මදි ඔයාට අනිවාර්යයෙන්ම registered migration agent කෙනෙක්ගේ උපදේශ අත්‍යවශ්‍ය වෙනවා. මෙතනදී ඔයාට World Wide Visa Consultancy Pvt Ltd සමග එකතු වුණොත් අපහරහා registered migration agent කෙනෙක් සමග සම්බන්ධ වීමේ හැකියාව ඔයාට තියෙනවා.